තාම ඒක කතා කරලා නැහැ අතරම ඒක බලාපොරොත්තු වෙනවා මොකද කරන්න කියලා. නමුත් මගේ පෞද්ගලික අදහස නම් ආවිස්ක ෆර්නැන්ඩෝ ගරන් එක අපි දෙන්න ඕන. අපි නම් පෞද්ගලික දෘෂ්ටිකේ වන්නේ මේ ටිකක් ගැහැව්වා. ඒත් නවසීලන්තේ මාස 12කට පස්සේ 12කට පස්සේ තමයි වන්නේ මේ ටිකක් ගහන්න යන්නේ. කොහොමද මේ තත්ත්වය ඔයාගේ ප්‍රයෝජන එක නැත්නම් වාසි කරවද? ඇත්තරම ඒගොල්ලොන්ගේ ටීම් එක ගැන මම එම ලොකුවට දන්නේ නැහැ. කියන්නේ ඒගොල්ලොන්ට කොහොමද ඒක ෆීල් වෙන්නේ කියලා. නමුත් අපිට තියෙන chance එක අපි ODIs දිගටම ක්‍රීඩා කර කර හිටියේ. ඉතින් ලංකාව ඇතුළේ ගොඩක් ODIs ක්‍රීඩා කරා මේ අවුරුද්ද තුල. ඉතින් ඒක මම හිතනවා අපිට ඒක chance එකක් කියලා. මොකද අපි ක්‍රීඩා කර කර හිටපු නිසා අපි පහුගිය තරගාවලිත් හොඳට ක්‍රීඩා කරා. ඉතින් ඒක ඒ ෆෝමැට් එක්ක බලාපොරොත්තු වෙන මේකත් හොඳින් ඉවර කරා. ඒක මං හිතනවා ටිකක් ලොකු දෙයක් කණ්ඩායමන. නමුත් හොඳම දේ වැන්ඩසේ ඉන්නවා ස්කොඩ් එකේ, අපේ බෙන්ච් එකේ වැන්ඩසේ හිටියේ. ඉතින් වැන්ඩසෙත් ඉන්දියානු තරගාවලියෙත් කඩලු හයක් අරගෙන වෙස්ට් ඉන්ඩීස් තරගාවලියෙත් එක තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කර ඒකෙත් හොඳට පන්දු යවලා තමයි එළියේ ඉන්නේ. මොකද වනිදු හසරංග ෆෝම් එකේ ඉඳපු නිසා. ඉතින් බලාපොරොත්තු වෙනවා එයාගෙන් උපරිමය ගන්න. ඉතින් අපිට තීජ අර ලොකු chance එක තමයි. මම නිතරම කියන වගේ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක ගොඩක් තිබුණා. මොකද අපි දැක්කා පැතුම් නිස්සංක ආබාධ වෙලා නිශාන් මදුෂ්ක දැම්මාම එයා හොඳින් ක්‍රීඩා කරා. කවුරුත් හිතුවේ නැහැ. ඉතින් ඒ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක තියෙන නිසා මම හිතනවා ලොකුවට පාඩුවක් වෙන එකක් නැහැ. වැන්ඩසේ එයාගේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනට ගනී කියලා. තාම ඒක කතා කරලා නැහැ අතරම ඒක බලාපොරොත්තු වෙනවා මොකද කරන්න කියලා. නමුත් මගේ පෞද්ගලික අදහස නම් ආවිස්ක ෆර්නැන්ඩෝ ගරන් එක අපි දෙන්න ඕන. මොකද එයා හොඳින් ක්‍රීඩා කරා ඉන්දියානු තරගාවලියේ, මේ වෙස්ට් ඉන්ඩීස් තරගාවලියේ තරඟ දෙකක් ෆේල් වුණා. නමුත් අන්තිම තරඟයේ එයා යම් කිසි විදිහකට දායකත්වයක් දැක්කෝ කණ්ඩායමට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම අර කිව්වාගේ එකපාර ප්ලේයර්ලා මාරු කරන එකට මම ලොකුවට කැමති නෑ. මං හිතන්නේ සිලෙක්ටර්ස්ලත් එහෙමයි, අපි කණ්ඩායමක් විදියට කෝචුත් එහෙමයි. ඒ අවශ්‍ය ක්‍රීඩකයාට අවශ්‍ය රන් එක අපි දීලා ඊට පස්සේ ඊළඟ ක්‍රීඩකයා ආදේශ කරන එක තමයි මං හිතන්නේ වර්ල්ඩ් එකෙත් හොඳටම වෙන්නේ. කියන්නේ ඒක සක්සස්. එතකොට එන ක්‍රීඩකයාත් ගොඩක් වෙලාවට අපි කියන්නේ ගොඩක් කට්ට කාලා එයා ප්‍රෙෂර් එකේ ඉඳලා තමයි එන්නේ. එතකොට එයාත් පර්ෆෝම් කරනවා. එතකොට අනිත් ක්‍රීඩකයොත් දන්නවා එයාට එන්න ඕන මාර්ගය මොකද්ද කියලා. ඉතින් මං හිතනවා ආවිස්ක ෆර්නැන්ඩෝගේ අවස්ථාව එයාට ලැබෙයි කියලා. තිබුණා අපේ ඩිස්කෂන් එකක් තිබුණා. ඉතින් අපි එක්ස්පෙක්ට් කරෙත් නැති විදිහට ඒක ටර්න් වුණා ඇත්තරම පන්දුව. ඉතින් හැබැයි ඒක එක්ස්කියුස් එකක් නෙමෙයි. මම අර නිතරම කියන වගේ පරාදු වුණාම එක්ස්කියුස් ගොඩක් දෙන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන කණ්ඩායමක් විදිහට මේ වගේ අවස්ථාවක් ඕන වෙලාවක එන්න පුළුවන්. ඕන පීක් එකකින් කණ්ඩායමකට එන්න පුළුවන් අවස්ථාවක්. මම දකින විදිහට හොඳම දේ තමයි කම්බැක් එක දෙන විදිහ. ඉතින් අපි බලාපොරොත්තු වුණා අපි කණ්ඩායමක් විදිහට කතා වුණේ කම්බැක් එක තමයි ස්ට්‍රෝංගම දෙන්න ඕන. ඊට පස්සේ අර සියලුම දේ අමතක වෙනවා. ඉතින් කම්බැක් එක තමයි. මොකද ඒ වෙලාවේ අර පන්දු තුන ඉතින් හිතන්නවත් වෙලාවක් වුණේ නැහැ. මං හිතන්නේ විනාඩි 2 3 ගැතුවද කාලේදී ඒ කඩලු තුන ගියා. නමුත් මම ඒකෙත් පොසිටිව් දේ දකින්නේ පැතුම් නිස්සංක තමයි සෙට්ුනේ බැට්ස්මන් කෙනෙක් ඉදිරියට. එයා අන්තිම ඕවර වෙනකන් තරඟ ගියා. ඉතින් අපිට ඒක ලොකු පොසිටිව් දෙයක්. මොකද අන්තිම ඕවර වෙනකන් ඇදපු නිසා තමයි කණ්ඩායම අපිට බලාපොරොත්තුවක් තිබුණේ. ඒක දෙපැත්තම යන්න තිබ්බා. ඒ පහර වැදුණා නම් තරඟේ ජයග්‍රහණය ගන්න. නමුත් අපි කලින් බැලුවොත් අපි කලින් ඔහොම දේවල් කරේ නැහැ. ඉතින් ඕපනර් කෙනෙක් සෙට් වුණොත් මගදී අතහැරලා එනවා. ඉතින් මම දකින ඉදිරි පොසිටිව් දේ ඒක අන්තිම ඕවර එනකන් ඇදගෙන ගියොත් තමයි අපිට දෙපැත්තම chance එක තියෙන්නේ මැච් එක දිනන්න. මොකද පැතුම් කලින් අවුට් වුණා නම් අපි කොහොමවත් දන්නව අපිට ජයග්‍රහණය ගන්න බෑ. නමුත් අන්තිම බෝල වෙනකන් අපිට මයිස් තීක්ෂණ ඉදිරිත් අන්තිමට හිතුණා ගහන්න පුළුවන් කියලා. මොකද පැතුම් ඇදගෙන ගිහිල්ලා අන්තිම ඕවරේ ලකුණු 8ක් වෙනකන් අඩු කරා. ඉතින් ඒ වගේ අවස්ථා වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙනවා කම්බැක් එක හොඳට දේ. අපි ඇත්තරම බලාපොරොත්තු වුණාට වැඩි දන් කැවුණා. ඉතින් ඒක
දෙපැත්තරම තිබුණ නැත්තේ නෑ. ඉතින් පන්දු යවන්න හොඳින් කරලා මං කලින් කිව්වාගේ 108කට තිබ්බා. ඉතින් මට ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ T20 තරගයකදී. ඉතින් සියලුම වැරද්ද මං ඇතුළුව පිටිකරුවන්ගේ. ඉතින් ඒක හදාගෙන හොඳ කම්බැක් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. චරිත පළවෙනි ඉන්න වෙස්ට් ඉන්ඩීස් එක තරගාවලියේ මුල් තරගයේ ලෙග් ස්පිනර්ස් දෙන්න ඉස්සෙල්ලම් කරා. ඒකත් එක්කම දැන් ඩබ්ලේ සෑහෙන කාලයකට පස්සේ ඉන්න තරගයක් පැවැත්වීමට තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක වැන්ඩර්සේ දුෂාණේ වන්ද දෙන්නම ක්‍රීඩා කරන අවස්ථාවක් තියෙනවා. කොහොමද බෝලිං කම්බිනේෂන් එක පොඩ්ඩක් එද්දි මම හිතන්නේ වැන්ඩර්සේ පමණක් ක්‍රීඩා කරන අවස්ථාව වැඩි දුෂාන් හේමන්තත් එක්ක ක්‍රීඩා කරනකොටදී. මොකද මහේෂ් තීක්ෂණත් හොඳ ෆෝම් එකේ ඉන්නේ. වන් ඩේ වල පහුගිය තරගාවලියේ පන්දු යවපු විදියට බලාපොරොත්තු වෙනවා වේග පන්දු යවන්න දෙදෙනෙක්ගෙන් ක්‍රීඩා කරන්න. මොකද හිතනවා මේ තරණ තීරුව අර පහුගිය තරගයේ තරම්ම දන් කැවෙන එකක් නැහැ කියලා. චරිත් මේ සාමාන්‍යයෙන් අපි කරන දේක් තමයි හැමෝම මොළම අලුත් ටීම් එකක් යනකොට ඒගොල්ලන්ගේ ටීම් එකේ ඔපිෂන් සයිඩ් එකේ එක එක ප්ලේස්ලා පොඩ්ඩක් ඉවැලියුවේට් කරලා බලනවා. අවධානය මං හිතන්නේ මුලින්ම මේ තරණ තීරුත් එක් ගත්තහම මිචෙල් සැන්ටනට තමයි අපි අවධානය යොමුනේ. මොකද අපි දන්න එයා තමයි ඉන්න ස්ට්‍රෝංග බෝලයගලොන්ගේ පැත්තේ මේ පිච් එක. ඉතින් එයාට අවධානය යොමුණා. ඊට අමතරව අපි එක්ස්ට්‍රා පේස් තියෙන කෙනෙක් හිටියොත් අපි සාමාන්‍යයෙන් එයාට අවධානය යොමු කරනවා. මොකද අපි දන්නවා එක්ස්ට්‍රා පේස් තියෙන කෙනෙකුට ඕනම තන තීරුවක ඇවිල්ලා තරගයක් වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද අපිට මතීෂ පතිරණ ඉන්නවා T20 තරගයේදී. T20 තරගාවලදී ඉතින් අපි දන්නවා මතීෂට ඕන පිච් එකක ඇවිල්ලා වෙනස් කරන්න පුළුවන් තරගයක්. ඒ වගේ ඔපොසිෂන් එකක් ගත්තත් අපි එහෙම එක්ස්ට්‍රා දෙයක් තියෙන කෙනෙක්ගේ අපි බලනවා. ඉතින් ඒ ක්‍රීඩකයන් තමයි මං හිතන්නේ අපි විශේෂයෙන් අවධානය යොමු කරේ. ලොකී ෆර්ගසන් දැන් අවුට් මං හිතන්නේ. ඉතින් ඇඩම් මිල්න් එනවා. එයාටත් එහෙම ඇබිලිටි එකක් තියෙනවා. ඉතින් ඒ දෙන්න ගැන තමයි අවධානය යොමු කරේ. දැනට දන්න විදිහට හෙට මැච් එක ක්‍රීඩා කරන අවස්ථාව වැඩි. නමුත් තාම අපි එයාගේ ටෙස්ටිං කරගෙන යනවා ෆිසියෝ ඇන් ට්‍රේනර්ස්ලා. මේ තත්ත්වෙ වෙද්දි මේ වෙලාවෙද්දි ලොකු chance එකක් තියෙනවා ක්‍රීඩා කරන්න. අපි අවුරුදු 10කට පස්සේ මේ ග්‍රවුන්ඩ් එකේ ඕඩී සීරීස් එකක් ගන්නවා. 2018 තමයි අන්තිම සීරීස් එක ගෙවෙන්නේ. දැන් එතකොට මොන වගේ සැලසුමක් එක්ක යන්න පුළුවන් මේ සීරීස් එක යනකොට? ඇත්තම මගේ පළවෙනි ජාත්‍යන්තර තරගයේ මේ ක්‍රීඩා කරන දමුල්ලේ ඉතින් බලාපොරොත්තු වෙනවා පිච් එක හැසිරෙන විදිහට ක්‍රීඩා කරලා කොහොම හරි මුලින් බැට් කළොත් අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ලබා ගන්න. මොකද කොහොමත් අපි දන්නවා අපි සාමාන්‍ය ස්පින් ෆ්‍රෙන්ඩ්ලි විකට්ස් තමයි අපි මේ හදන්නේ. මොකද අපේ ස්ට්‍රෙන්ත් එක ඒක දැන් තියෙන විදිහට. ඉතින් ඒ නිසා එහෙම පිච් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් උපරිම දේ ක්‍රීඩකයන්ගෙන් අරන් මේ තරගාවලියේ ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.